ඔන්න අදත් ඔයගොල්ලොත් එක්ක අපි එකතු වෙනවා අලුත්ම අලුත් පාඩමක් අරගෙන ඉතින් මේ දක්වාම අපි 6 වෙනි ශ්‍රේණිය ඔබට පාඩම් කිහිපයක්ම අරගෙන ආවා පරිගණකයේ පිළිබඳ තියෙන විස්තරාත්මක තොරතුරු දැන් අපි කොටසින් කොටස අරගෙන එනවා ඉතින් අද මම කතා කරන්නේ ඔයගොල්ලන්ට ආචයන උපක්‍රම ගැන ආචයන කියන නම හරි අලුත් නේද ඒකට කිසිසේත් බය වෙන්න එපා ආචයන කියලා කියන්නේ අපි විවාහාරිකව අපි ගොඩක් දුරට අපි සේව් කරනවා කියලා කියන අපි දත්ත අපිට කොහේ හරි තරක අපි ගබඩා කරගන්න පාවිච්චි කරන ක්‍රමවේද නැත්නම් අපි ඒවට පාවිච්චි කරන උපකරණ වලට අපි කියනවා ආචයන උපක්‍රම කියලා එතකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා කර ස්ටෝරේජ් ඩිවයිසස් කියලා ඉතින් මේ ස්ටෝරේජ් ඩිවයිසස් අපිට මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන් ඒ කියන්නේ අපගේ දත්ත හා තොරතුරු ස්ථිරව ගබඩා කර තබා ගැනීම. ඒ කියන්නේ අපිට අනාගතයේදී භාවිතා කිරීමට අවශ්‍ය වෙන දත්ත හා තොරතුරු ස්ථිරව ගබඩා කර තබා ගැනීමට භාවිතා කරන්නේ අපි ආචයන උපක්‍රම. ඉතින් පුතේ මේ ආචයන උපක්‍රම නැත්තම් ස්ටෝරේජ් ඩිවයිසස් විවිධාකාරයි. ඒ විවිධාකාර දෙකක් තමයි ඔබට මේ පින්තූරේ පේන්න දාලා තියෙන්නේ. එතන මේක පෙන් ඩ්‍රයිව් තියෙනවා, මෙමරි කාඩ්ස් තියෙනවා, ෆ්ලොපි ඩිස්ක් තියෙනවා, හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා. ඉතින් මේවා ඔයගොල්ලන්ට දැන් ටිකක් සාමාන්‍ය සමීප වෙලා ඇති ජීවිතේට යම් යම් අවස්ථාවලදී ඔබ පාවිච්චි කරලා සමහරවිට ඔබ අහලා ඇති මේවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ ඉදිරියේදී ඔයගොල්ලෝගේ අනාගතයේදී මේවා ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න වෙනවා. දැන් හැබැයි අලුත්ම භාවිතා කරන ක්‍රමවේද තමයි ක්ලවුඩ් එකේ ආචයනය කරනවා අපි. අන්තර්ජාලයේ අපි කිසියම් සේවාදායක පරිගණක නැත්නම් සර්වර් පරිගණකයක අපේ තොරතුරු කබඩා කරගන්නවා. අපි ඒකේ ක්ලවුඩ් වලට අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපි මේ වගේ දේවල් නම් ඔයගොල්ලන්ට යහ මෙහා අරගෙන යන්න පුළුවන් සාක්කුවේ දාගෙන හරි බෑග් එකේ දාගෙන හරි. අන්න ඒ වගේ ආචින උපක්‍රම ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අභ්‍යන්තර ආචයනය සහ බාහිර ආචයනය. එහෙනම් ඔයගොල්ලෝ සටහන් පොතේ සඳහන් වෙන්න ඕනේ ආචයනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අභ්‍යන්තර ආචයනය සහ බාහිර ආචයනය. අභ්‍යන්තර ආචයනයට අපි කියනවා ඉන්ටර්නල් ස්ටෝරේජ් එක. බාහිර ආචයනයට අපි කියනවා එක්ස්ටර්නල් ස්ටෝරේජ් එක. බාහිරයි අභ්‍යන්තරයි. ඉතින් අභ්‍යන්තර ආචයනයේ ප්‍රධානම එක්කෙනා තමයි හાર્ඩ් ඩිස්ක් එක. නැත්තම් දෘඩ තැටිය. එතකොට ඊළඟට අපිට බාහිර ආචයනයට ඉතින් අපි ඔය පාවිච්චි කරන USB pen drive, CD, DVD වගේ දේවල් අපිට එතනට ගන්න පුළුවන්. අපි එහා මෙහා ගෙනියන්න ඒවා පාවිච්චි කරන නිසා. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ සන්නිවේදන උපක්‍රම ගැන. දැන් අපි ආචයන උපක්‍රම වල අපි බාහිර සහ අභ්‍යන්තර කොටස් ටික අධ්‍යයනය කරයින් පස්සේ අපිට යන්න වෙනවා ඊළඟට සන්නිවේදන උපක්‍රම වලට. සන්නිවේදන උපක්‍රමයක් කියලා කියන්නේ අපිට මොන හරි දත්ත හා තොරතුරු තවත් එක්කෙනෙක් එක්ක හුවමාරු කරගන්න අපි පාවිච්චි කරන උපක්‍රම. නැත්නම් පරිගණකය තුළ ඇති දත්ත තොරතුරු හුවමාරු සඳහා භාවිත කරන උපක්‍රම. ඉතින් මේවා විවිධ ආකාරය මේවා. ඔයගොල්ලෝ මේවා දැකලා ඇති. දැන් මේකේ මේ පළවෙනි උපකරණය විදිහට අපි හඳුනා ගන්නවා ජාල අතුරු මුහුණත් කාඩ් පද. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා network interface card. කෙටියෙන් කියනවා NIC කියලා. ඉතින් මේ තියෙන්නේ network interface card එකක් පරිගණකයකට තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා RJ45 port එක. අපි මේකට wire එකක් ගහලා අපිට පුළුවන් තවත් එකක් එක මේවා සම්බන්ධ කරන්න. මේ තියෙන්නේ router එකක්. router එකෙත් ඒ වගේ කාඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝගේ router එකේ බලන්න පිටිපස්සේ ඒ වගේ port එකක් තියෙනවා. අපිට සම්බන්ධ කරන්න පුළුවන් පරිගණකයක් wire එකක් පාවිච්චි කරලා. මේ තියෙන්නේ laptop පරිගණක. laptop එකේ තර network interface card එක තියෙනවා. යාවත් අපිට පුළුවන් ඒ විදිහට සම්බන්ධ කරන්න. දැන් හැබැයි මේ wire එක පාවිච්චි කරන්න නැතුව wireless පැත්තට ගිහිල්ලා තියෙනවා. කොහොම කරත් network interface card එකෙන් අපි කරන්නේ පරිගණකයක් පරිගණක ජාලයකට සම්බන්ධ කරගන්න එකයි. ඒ වගේම router එක ඊළඟට පරිගණක ට භාවිත කරන්න පුළුවන් වෙන ජාල කරන මුද්‍රණ යන්ත්‍රයකට සම්බන්ධ කරන එක තමයි අපි ජාල කරන අතුරු මුහුණත් කාඩ් පදෙන් අපි සිදු කරන්නේ. එහෙනම් network interface card එක සිදු කරන කාර්යය ගැන ඔබට පැහැදිලිව සටහනක් දීලා තියෙනවා. ඒක ඔබට ලියාගත්තම ඔබට පුළුවන් ඒක ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න. ඊළඟට අපි යනවා modem එක. modem එක නම් ගොඩක් ඉස්සෙල්ලා පාවිච්චි කරේ. හැබැයි modem එකේ තාක්ෂණය අපි තාමත් පාවිච්චි කරනවා. modem එක කියලා කියන්නේ අර සම්මත දුරකථන මාර්ග පාවිච්චි කරලා අපි අන්තර්ජාලයට යනකොට අර ඒකේ දත්ත පරිවර්තක කාර්යය කරන්නේ modem එකෙන් තමයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් සම්මත දුරකථන මාර්ගයක් භාවිත කරලා අපි අන්තර්ජාලයට ප්‍රවේශ වෙනකොට සම්මත දුරකථන මාර්ග වලින් එන සංඥා වෙන්නේ ප්‍රතිසම සංඥා නැත්නම් ඇනලොග් සංඥා. ඒ වගේම අපි පරිගණකයේ භාවිත කරන digital සංඥා. එහෙනම් මෙන්න මේ digital සංඥාව ප්‍රතිසම කරන එකයි ප්‍රතිසම සංඥාව නැවත ඩිජිටල් කරන එකයි තමයි මේ පරිගණකයේ මේ modem එකේ කාර්යය. සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ තිබෙන අංකිත සංඥාව නැත්නම් ඩිජිටල් සංඥාව ඇනලොග් නැත්නම් ප්‍රතිසම කරන එකට අපි කියනවා modulation කියලා. modulation. ඒ වගේම නැවත ප්‍රතිසම සංඥාව ඩිජිටල් බවට පත් කරන එකට අපි කියනවා
डीमोड्युलेशन के मोडम मेरे कार्य बारे विग्रह क्या मेक अत्र दत्त पारिवर्तकमें क्रिया करानी ඊළඟට මේ තියෙන්නේ මොඩර්න් එකේ ඒ සිදුවන කාර්ය රූප සටහනක් වගේින් පෙන්නපු අවස්ථාව. මේ තියෙන්නේ ඔයාලට මොඩර්න් එකේ මේ තියෙන්නේ පරිගණකේ මේ තියෙන ඩිජිටල් සිග්නල් එක මේ එක ඇනලොග් කරලා දවන අවස්ථාව. මේ පැත්තේගෙන සිග්නල් එක ඇනලොග් සිග්නල් එක ඩිජිටල් කරනවා ඩිජිටල් සිග්නල් එක ඇනලොග් කරනවා. ඕක තමයි මොඩර්න් එකේ කාර්යභාරය වෙන්නේ. ඊළඟට මාර්ග තියෙන තර රවුටර් එක. අපි හැමෝම දන්න එකක් නේද? රවුටර් එකෙන් කරන කාර්ය. රවුටර් එක ඇත්තම පුංචි පරිගණකයක් වගේ. එයාට පුළුවන් පරිගණක ජාල විශාල ප්‍රමාණයක් එකතු කරන්න. එකතු කරනවා වගේ විතරක් නෙවෙයි. එයාට පුළුවන් ඒවා අතර දත්ත සම්ප්‍රේෂණය කරන්න ඕන කෙටිම මාර්ගය හොයලා දෙන්න. ඒ වගේම එයාට පුළුවන් අන්තර්ජාලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වේගවත්. එතකොට රවුටර් එකත් අර එකිනෙකට වෙනස් වූ ජාල සම්බන්ධ කරලා ඒවා අතර දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී කෙටිම මාර්ගය හොයලා දෙන එක වගේම අන්තර්ජාල කටයුතු වලදී වේගවත් සම්ප්‍රේෂණයක් රවුටර් එකෙන් ලබා දෙන්න. රවුටර් එක අපි හැම උමාලා ගෙවල් වල තියෙනවානේ රවුටර් එකක් නේද මේ රවුටර් එකේ ක්‍රියාවලිය සිදු වන ආකාරය මේ තියෙන අන්තර්ජාලය මේ තියෙන රවුටර් එක රවුටර් එකට පුළුවන් වයර් එකක් මාගින් සම්බන්ධ කරන්න පුළුවන් වයර්ලස් වලින් සම්බන්ධ කරන්න පුළුවන් අපේ බොහොමයක් ගෙවල් වල තියෙන වයර්ලස් රවුටර්ස් ඒකට ඒක ගුවන් විදුලි තරංග හරහා තමයි අපිව සම්බන්ධ කරන්නේ ඒතර කොහොම කරත් මෙයාගේ කාර්යභාරය වෙන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය ඇති කරලා දත්ත සම්ප්‍රේෂණය කරන්න ඕන කෙටිම මාර්ගය හොයලා දෙන එක ඊට පස්සේ අපිට මෙතනින් ඉහාට කතා කරන්න තියෙන්නේ ඊළඟ කොටසට යන්න තියෙන්නේ අපි දැන් සංවිධාන උපක්‍රම දක්වාම අපි කතා කරා ඊට පස්සේ මම මුදුකාංග කොටස ගැන කතා කරන්න තියෙනවා ඉතින් ඔය විදිහට පුතේ අපිට පුළුවන් මේ පාඩම් මාලාව ඉතාම කෙටි වීඩියෝ වගේන් සහ ඔබට ඉතාම කෙටි වෙලාවක් මේ විදිහෙන් වෙන් කරලා ඒ අදාළ පාඩමේ කොටස හොඳට හදාගන්න ඔබට පුළුවන් මේක අන්තර්ජාලය හරහා වූ තමන්ට තනියෙන් අධ්‍යයනය කරන අපි ඒ ගැනත් අපි බලමු කොහොමද අපට අවශ්‍ය දේ තනියෙන් ගන්න කියලා. එහෙනම් ඔන්න අපි ඉක්මනින් ඊළඟ වීඩියෝ එකෙන් ඔබට හම්බෙන්න එනවා. ඉතින් අර හැමදාමත් ඔබට මතක් කරනවනේ ඔබගේ යාළුවන්ටත් කියලා ඔබත් මේකට සහාය දීලා අපේ නාලිකාව subscribe කරලා දෙන්න. එතකොට අපිට තවදුරටත් මේක සංවර්ධනය කරලා ඔබට මේ අලුත් අලුත් දේවල් ගොඩක් ගේන්න හැකියාව තියෙන්න. එහෙනම් ඔන්න අපේ රැල්ල Facebook පිටුවක් දැන් ආරම්භ කරා. එහෙනම් ඔන්න අපි හැමෝම ඔබත් එක්ක දැන් රැල්ලක් වගේ ඉන්නවා. ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න. එහෙනම් අපේ මාර්ගගත පන්තිමාලාවක වෙනම යන. ඉතින් ඔබට අවශ්‍ය විස්තර අපි සමග හුවමාරු කරගන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඔන්න අදින් අපි සමු ගන්නවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් ඔබව හමු වෙන තෙක්. ආයි බොවන්.